මහනුවර ඇසළ මංගල්‍ය සාර්ථකව අවසන්. මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් ලබන සතියේ. එන සතියේ මේ ප්‍රදේශයටත් අනුරාධපුරයටත් බලපාන මල්වතු ඔය ජලාශයේ වැඩ කටයුතු අපි ආරම්භ කරනවා. වැසි අඩුවේ සුළං වැඩි වෙයි. ඉන්දියාව 73 වන නිදහස් දිනය සමරයි. ඓතිහාසික මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත් වුණා. ඒ ඊ රාත්‍රියේ වීථි සංචාරය කළ අවසන් රන්දෝලි පෙරහැරෙන් පසුව අද අලුයම සිදු කළ දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුවයි. දින ගණනාවක් පුරා පැවති මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැරයි ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළේ. මියන් රජා හා සිංහ රජා යන දෑල ඇතුන් සමග කතරගම වාසනා හස්තිරාජයා සදාතුක පෙරහැර කරඬුව වැඩම කරවමින් රාත්‍රී 8 පසුවේ මිනිත්තු 5ට යෙදුණු සුබ මොහොතින් පෙරහැර ගමන් ආරම්භ කළා. දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ති වීදිය ඔස්සේ ගමන් කළ පෙරහැර රජ වීදියෙන් ඉහළට ඇතුළු වුණා. අනතුරුව අද අලුයම 2 පසු වී මිනිත්තු 12ට යෙදුණු සුබ මොහොතින් නාත, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව්මහා දේවාල පෙරහැර සමගින් එක් වූ දළදා පෙරහැර අස්ගිරිය ගෙඩිගේ ආදාහන මළුව විහාරයට ගොස් පෙරහැර කරඬුව තැන්පත් කිරීම සිදු කළා. ගැටබේ දියකපනා ගන්තොටට ගොස් දියකැපීමේ මංගල්‍ය සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. මේ අතර පෙරහැර සාර්ථකව අවසන් කළ බව දන්වන සන්දේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීමට නියමිතයි. පෙරහැර අලංකාරවත් කිරීමට සහභාගි වූ නර්තන ශිල්පීන්, වාදකයන් හා අලි ඇතුන්ටද ජනාධිපතිවරයා අතින් එහිදී තිළිණ හා සම්මාන ප්‍රදානය කෙරෙනවා. සංස්කෘතික වැදගත්කම් රැසකින් හෙබි ඇසළ මහා පෙරහැර මංගල්‍ය හා බැඳුණු ඓතිහාසික තොරතුරු මහනුවර ශ්‍රී දළදා මාලිගයේ මාධ්‍ය ඒකකය සමග එක්ව ITN මාධ්‍ය ජාලය ඔස්සේ නිරන්තරයෙන් ඔබ වෙත ගෙන ආවේ අප සතු මාධ්‍ය වගකීම නිසි ලෙස ඉටු කරමින්. රජරට සහ වන්නි ප්‍රදේශයන්ට ප්‍රතිලාභ සැලසෙන බල්වතු ඔය ජලාශය ඉදිකිරීමේ කටයුතු ලබන සතියේ ආරම්භ කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ වවුනියාව මහරුහලේ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම හා නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබීම වෙනුවෙන් පැවති උත්සව සභාව අමතමින්. අධ්‍යාපන හා සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සඳහා වැඩි මුදලක් වැය කිරීමට රජය ප්‍රමුඛතාව ලබා දුන් බවද අග්‍රමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. වවුනියාව සහ වන්නි ප්‍රදේශයේ සංවර්ධනයට වත්මන් රජය ආරම්භ කළ කාර්යභාරය තවදුරටත් ඉදිරියට ගෙන යන බවයි අග්‍රමාත්‍යවරයා මෙහිදී තවදුරටත් අවධාරණය කළේ. එන සතියේ මේ ප්‍රදේශයටත් මන්නාරමටත් අනුරාධපුරයටත් බලපාන මල්වතු ඔය ජලාශයේ වැඩ කටයුතු අපි ආරම්භ කරනවා. අන්න එතනින් තවත් දියුණු කරගෙන යන්න. වවුනියාව අපි කොන් කරේ නැහැ. දැන් අපි බලන්නේ ඊළඟ අවුරුදු 5ේදී මේ රටේ වවුනියාව විතරම මුළු වන්නියම විශාල ආර්ථික සංවර්ධනයක් කරන්න. වන්නියට ඕනේ මේ සම්ප්‍රදායික කෘෂිකර්මය නෙමෙයි. අපි නවීන කෘෂිකර්මය මෙහාට ගෙනෙන්න තියෙනවා. ඕස්ට්‍රේලියාවේ වියලි කලාපේ, ඉස්රේලේ ඒ ප්‍රදේශවල තියෙන අලුත් ක්‍රම මේ වන්නියට ගෙනල්ලා වන්නිය යොදවන්න තමයි අපි සැකකම් කරගෙන ඉන්නේ. අපිට විතරක් නෙමෙයි දකුණු ඉන්දියාවට ඕන ආහාරත් මෙහෙන් හරියට සපයන්න පුළුවන්. ඒකම තියෙන්නේ ධීවර කර්මාන්තේ නවීකරණයක් කරන්න. මේ ඔක්කොම දියුණු කළා තමයි අපි වන්නිය ඇති කරන්නේ. මේ නිසා මතක තියාගන්න, වන්නිය සංවර්ධනය කරන්න ඕනේ. සංවර්ධනය කරනවා නම් සංවර්ධනය කරන අය එක්ක යන්න ඕනේ. අතීතයේ දිහා බලන්න. අවුරුදු 5ක් වන්නිය අමතක කරපු අයට ආපහු දෙන්න එපා. එහෙනම් තමුන්නාසේ ආපහු යනවා කැලෑ ප්‍රදේශයට අර සුද්දංගේ කාලේ වගේ. මේක ආරක්ෂා කරන්න පුළුවන්. ඒක තමයි මගේ වැඩසටහන තියෙන්නේ. ඒකයි අපි ඉදිරියට යන්නේ. අමාත්‍ය රාජිත් සේනාරත්න මහතාද මෙහිදී අදහස් දැක්වුවා. This government spends lot of money to provide all the facilities free of charge. When I became the Minister of Health, though there was
free health. There was no free health for the cancer patients. There was a limit. So therefore, I must thank the government, I must thank the Prime Minister and the President both for helping me to actually make the health system totally free. මැතිමතිවරුන් විදේශ ස්ථානාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ නාග විහාරයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. විහාරාධිපති ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටද අග්‍රමාත්‍යවරයා කටයුතු කළා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ නල්ලූර් කෝවිල වෙතද පැමිණියා. කෝවිලේ කුරුක්කල්තුමා අග්‍රමාත්‍යවරයා වෙත මෙහිදී ආශිර්වාද පළ කළා. මේ අතර යාපනයේ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද සහ හෙට දිනයන්හිදීද විවෘත කිරීමට සහ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී මයිලඩි ධීවර වරාය විවෘත කරනවා. මයිලඩි උතුරු අවතැන් වූවන් සඳහා වන නිවාස ව්‍යාපෘතිය හා තිරුණන්වලි කෘෂි මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමද ඒ අතර වෙනවා. කෘෂි උපකරණ බෙදාදීම මෙන්ම අලගුවීන් සමග අග්‍රමාත්‍යවරයා සාකච්ඡා කිරීමටද නියමිතයි. ගුරුනගර ධීවර වරායේ දැල් පහසුකම් මධ්‍යස්ථානයට මුල්ගල තැබීම සිදුවන්නේ අග්‍රමාත්‍යවරයා අතින්. චාව කච්චේරිය මානසික සුවසේවා මධ්‍යස්ථානය විවෘත කිරීමද අද දිනේදී සිදු කරනවා. යාපනයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට අග්‍රමාත්‍යවරයා එක්වන්නේ හෙට දිනේදී. කරවෙඩ්ඩි නිවාස යෝජනා ක්‍රමයද අග්‍රමාත්‍යවරයා අතින් හෙට දහවල් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. වයඹ බස්නාහිර දකුණ හා සබරකමු ඇතුළු පළාත් කිහිපයක වැසී ඇතිවිය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළඟේ වේගයද ඉහළ යා හැකි බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. අද දිනේදී සතරගමුව මධ්‍යම දකුණු සහ බස්නාහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේවි. ඒ වගේම වයඹ පළාතේ සිහින් වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. උතුරු නැගෙනහිර සහ ඌරු පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ යයි බලාපොරොත්තු වෙනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විටම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. පහුගිය දින කිහිපයේ පුරාවට ඇදහැළු වැසි සහිත තත්ත්වයක් සමගම ඇතිවුණු ජල ගැලීම් තත්ත්ව සුළු ගංවතුර මට්ටම් කිහිපයක් අපිට වාර්තා වුණා. විශේෂයෙන් කළුගඟ ප්‍රදේශයත් රත්නපුර ප්‍රදේශයේ ඇතිවෙච්ච එම තත්ත්වය මේ වෙන විට යථාතත්ත්වයටපත් වෙලා තිබෙනවා. කළුගඟේ මිල්ලකන්ද ප්‍රදේශයේ ජල මට්ටමේ සුළු වැඩිවීමක් තවමත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් කිසිවෙකුට හානියක් වාර්තා වෙලා නැහැ. මෙම පසුගිය දින දෙක තුර ඇතිවෙච්ච එම තත්ත්වයේ හේතුවෙන් මේ වෙන විට කැලණි ගඟ, කළුගඟ, ගින්ගඟ සහ නිල්වලා ගඟ බොහෝ ප්‍රදේශයන් සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා තිබෙනවා. වැසි රහිත කාලගුණ තත්ත්වයක් තමයි ඊයේ සහ අද දිනේදී බොහෝ ප්‍රදේශවල වාර්තා වුණේ. කෙසේ වෙතත් ඊයේ දිනේදී කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ලබා දීලා තියෙන එම නායම් අනතුරු නැගබිමේ නිවේදනය තවමත් වළංගු වෙනවා. අද රාත්‍රී දක්වා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් නිකුත් කරන ලද රුපියල් කෝටි 3800ක වියදමින් මෙරට තුන්වන විශාලතම ජලාශය අනුරාධපුරයේ ඉදිකිරීමට සියලු කටයුතු සූදානම් බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක දියවර නෑයෝ ව්‍යාපෘතියේ තුංගන අදියර නාච්චදුව ගොවි ව්‍යාපාරයේ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ යටතේ කිලෝමීටර 100ක කෘෂි මාර්ග සංවර්ධනය කිරීමට නියමිතයි. වැයකිරණ මුදල රුපියල් ලක්ෂ 250ක්. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වැව 700ක් සංවර්ධනය කිරීමටද කටයුතු කරනවා. ලංකාවේ තුන්වෙනි ලොකුම ජලාශය අපි පටන් ගන්න ලෑසි අනුරාධපුරේ. මල්ලතුයේ තන්ත්‍රි මලෙන් හරස් කරනවා. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. මුළු මුදල කෝටි 3800ක්. අපි මේ ව්‍යාපෘතියේ 25 වෙනිදා අධිකරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමාත් ගෙනලා මුල්ගල් තියලා පටන් ගන්නවා. එහෙම වුණාම තව හෙක්ටයාර 8000ක් අලුතෙන් වගා කරන අයට වගේම අලුත් අශ්වද්දීම් වලටත් මන්නාරමට යනකම් වතුර දෙන්නත් පුළුවන්. ඒ වගේම තන්ත්‍රි මලේ තිබිච්ච පානීය ජල ප්‍රශ්නේ, ඒ අයගේ ගෙවතු වගාවට අවශ්‍ය ජලය ලබා දීම, ඒ වැඩසටහනත් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. උතුරු පළාතේ පොල් වගා කරුවන් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කරුවන් දිරිගැන්වීමේ අරමුණින් රුපියල් මිලියන 15ක චෙක්පත් ප්‍රදානය කෙරුණා. ඒ අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාතේ පොල් වගාව දියුණු කිරීම හා ඒ ආශ්‍රිත නිෂ්පාදනකරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීම මෙහි අරමුණයි. ව්‍යවසායකයින් 307 දෙනෙකු සඳහා මෙහිදී මූල්‍යාධාර ප්‍රදානය කෙරුණා. මීට සමගාමීව සම්පත් මධ්‍යස්ථාන 12ක් විවෘත කිරීමද සිදු කෙරුණේ අමාත්‍ය නවීන් දිසානායක මහතා අතින්. වැය කළ මුදල රුපියල් මිලියන 60ක්.
ඉදිරි වසර 10 දීම රට පාලනය කරන ජනාධිපති අපේක්ෂකයා මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බඳුලාල් බණ්ඩාරිගොර මහතා පවසනවා. උඩුගම් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. හැබැයි අපි දාන අපේක්ෂකයා ජනාධිපති වෙන අපේක්ෂකෙක් අපි දාන්නේ නිකන් රියැලිටි ෂෝ අපි දාන්නේ නැහැ. මුළු රටම ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකෙක් අපි නියම වෙලාවට දානවා. ගගහත් කව්වක් තියලා පටපිට ගහන්න අපට උවමනාවක් නැහැ. සමහරු එහෙම පටපිට ගහලා තමන්ගේ අමුඩේ පෙන්න ගන්න ලෝකෙට නේ අපි නියම වෙලාවට දිනන අපේක්ෂකෙ ඉදිරිපත් කරනවා. ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ නැති ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අලුත් නායකයෙක් ඒ පැත්තුණුත් ආව නම් අපිට මෙර වඩා ෆයිට් එකක් තිබුණා. අපි බලන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමත්, කරු ජයසූරිය මැතිතුමත් ඔක්කොම හොඳ මිනිස්සු ඉන්න ආණ්ඩුවක් හදන්න. මහින්ද රාජපක්ෂ, එහෙම නැත්නම් බැසිල් රාජපක්ෂ, එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ, එහෙම නැත්නම් ශෂීන්ද්‍ර රාජපක්ෂ, කොචමල් රාජපක්ෂ මේ ඔක්කොම රාජපක්ෂලා විතරයි. එතකොට මම අහන්නේ මොකක්ද ඒකේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී? වෙන කිසිම කෙනෙකුට අපේක්ෂකත්වයට එන්න බෑ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. පොල්පිටිගම සියඹලන් ගමු ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුවයි ඒ මහතා මේ බව කියා සිටියේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආගමනය තුළ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙවැනි වතාවේ අපේක්ෂකත්වයට එන එකේ නතර වීමක් තියෙනවද? නැහැ, අතිගරු ජනාධිපතිතුමාගෙන් සියලුම ආසන සංවිධායකවරු සහ මධ්‍යම කාරක සභාව, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු, ඒ වගේම විශේෂයෙන් පළාත් සභා මැති ඇමතිවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔය ආණ්ඩුකාරවරු ඇතුළු සියලු දෙනාම අතිගරු ජනාධිපතිවරයන් ඉල්ලීමක් කරලා තියෙනවා දෙවෙනි වතාවටත් ඉදිරිපත් වෙන්න කියලා. යම් හේකින් එතුමා තාම තීන්දුවක් දීලා නැහැ. එතුමා ඉදිරිපත් වෙන්නේ නැත්නම් අපි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට සහයෝගය ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අපි වම නියෝජනය කරන ප්‍රගතිශීලි කඳුරු නියෝජනය කරන අපේක්ෂකයාට තමයි විශේෂයෙන් පක්ෂයේ විසින් ගති යුතුව තිබෙන්නෙත් සහයෝගය ලබා දෙන්න. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉල්ලන්නේ නැත්නම් අපිට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය ලබා දීමේ කිසිම අපහසුතාවයක් නැහැ. අපි එතුමා වෙනුවෙන් ඒ වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. 2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය සඳහා මුදල් කැටුම්පත පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟත්වයේ පළ කළා. තවත් යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය වෙනුවෙන් මෙම ගිවිසුමට එළඹීමට නියමිතයි. විදුලි තාක්ෂණ සේවකයන් සඳහා වෘත්තීය බලපත්‍ර ක්‍රමයක් මෙම මාසයේ සිට ක්‍රියාත්මක කරනවා. එම බලපත්‍ර ක්‍රමය ක්‍රියාවට නැන්වීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන ආයතනයට බලය පැවරීමට සහ එය අධීක්ෂණය සඳහා විදුලි කාර්මික වෘත්තීය බලපත්‍ර ක්‍රමය බලාත්මක කිරීමේ හා සමාලෝචනය කිරීමේ කමිටුවක් පත් කරනවා. පේරාදෙණිය ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ සහ කැලණිය යන විශ්වවිද්‍යාල විදේශ ආයතන සමග ගිවිසුම් වලට එළඹීමට එම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට බලය පැවරෙනවා. පේරාදෙණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල තායිලන්තයේ තාක්ෂණය පිළිබඳ ආසියා ආයතනය සමග ගිවිසුම් දෙකකට එළඹීමට නියමිතයි. කොළඹ විශ්වවිද්‍යාලය ඔස්ට්‍රියාවේ ග්‍රාස් විශ්වවිද්‍යාලය සමග ගිවිසුමකට එළඹෙන අතර කැලණිය විශ්වවිද්‍යාලය ඉම්පීරියල් විද්‍යාලයේ විද්‍යාව තාක්ෂණය හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ පරීක්ෂණ කාර්යාලය සමග ගිවිසුමකට එළඹීමට නියමිතයි. දැනට පවතින කඩලාන භූමි සංරක්ෂණය කිරීම හා ඉස්සන් වගාව සහ ලුණුලේ වායන් වැනි කටයුතු සඳහා භාවිත කර අත්හැර ඇති රජයට අයත් කඩලාන ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. දැනට පවතින කඩලාන භූමි ප්‍රමාණයක් හෙක්ටාර 10,000කින් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබෙනවා. ජනතාවට සෙත සැලෙන කිහිපයක තොරතුරු අදත් සංවර්ධන පුවත්තුලින්. ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ ආධාරයෙන් පොල්පිටිගම නිපුණේගම ප්‍රදේශයේ ඉදිවුණු පානීය ජල ව්‍යාපෘතිය ජන අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍යගාමිනී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ජලය නොමැතිකමින් දැඩි දුෂ්කරතාවට පත්ව සිටි පවුල් රැසකට මෙමගින් සෙත සැලසෙනවා. චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශ ප්‍රධානි ලියූ ඩොන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. රන්මාවත් වැඩසටහන යටතේ අනුරාධපුර උඩුම්බුගල අසිරිගම දක්වා වූ මාර්ගය සංවර්ධනය කරනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 8ක්. මෙමගින් විශාල පිරිසකට සෙත සැලසෙනවා. ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
වයඹ වෙරළ තීරයේ සිදුවන උග්‍ර වෙරළ ඝාතනය අවම කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙනුයි ඒ ක්‍රියාවට නංවා ඇත්තේ. මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මුහුද රළුවීම ඉහළ ගොස් තිබෙනවා. වයඹ වෙරළ තීරයේ හලාවත හා තොඩුවාව අතර කොටස උග්‍ර ඝාතනයකට ලක්වමින් පැවතුණා. එය මේ දිනවල තවදුරටත් ඉහළ යා හැකි බැවින් ගල්වැටි ඉදිකර ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාවට නැන්වීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඒ අනුව මීටර් 1300ක් පමණ දිගින්නුත් වෙරළ ඝාතන ප්‍රදේශයේ ගල්වැටි 13ක් ඉදිකෙරෙන්නේ වෙරළේ සිට මුහුද දෙසට මීටර් 40ක් දිගින් යුක්තවයි. ඉන් ගල්වැටි 8ක ඉදිකිරීම් මෙවන විට අවසන් කර ඇති අතර සෙසු ගල්වැටි 5ේ ඉදිකිරීම්ද කඩිනමින් අවසන් කිරීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අරමුණයි. පුත්තලම මහකුඹු කඩවල ප්‍රදේශයට වනාලීන් කඩවැදීම හේතුවෙන් ජනතාව මහත් පීඩාවට පත්ව සිටින බව වාර්තා වනවා. මහකුඹු කඩවල ඇතුළු ගම්මානවලට වසර කිහිපයක සිට මෙසේ 40ක පමණ වනාලීන් රංචුවක් කඩාවැදින බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. ප්‍රදේශයේ පොල්, කෙසෙල් ඇතුළු වගාවන් රැසක්ද මේ වන විට විනාශ කර දමා තිබෙනවා. අලියෙකුගේ පහර දීමෙන් පසුගියදා ගම්වැසියෙකු ජීවිතක්ෂයට පත් වූ බවද ඔවුන් පවසනවා. විනාශම කරනවා. දැන් මේ වෙනකොට අලි 75ක් 30ක් විතර වගේ ඉන්නවා. ඊයේ රෑත් ඇවිල්ලා වාහනයක් උඩු කරලා දාලා 99 ජීවිතේ බේරගෙන තියන්නේ අපි දෙන්නේ. ඒ කියන්නේ අපි දෙන්නව ඇදලා ගතා කියන්නේ හොඬ වැදුනා. ඇත්තටම ඇඟේ බලධාරීන් හිටියට එයාලා වැඩි උනන්දුවක් නැහැ. ඉතින් අපේ ගොවිතැන් ඉතින් අපි රැක ගන්න ඕනේ. මේ පීදිච්චම ගා 60ක් විතර කාලා තියෙනවා. කේල් පඳුරු කෝලෙ උතුපඳු 40කට වැඩි මාත්. පොඩි කරලා ඔක්කොම දාලා කෙසෙල් කන් තියෙනවත් එක. ආලි වෙඩි 5යි මහත්තයා දෙන්නෙත් එක්කෙනෙකුට. ඒ 5ක් මාදීනේ වත්තකට ආපුවාම උන් එලවන්න. ආලි 30ක් 40ක් ඉන්නවා. හැමදාම ඉතින් අපේ වැඩේ ඉතින් ආලි පන්නන එක තමයි කරන්නේ ඉතින්. අය ඉඩම් වලට පයින්නවනේ ඉතින්. දැන් පෙරේදා යෝග වත්තර පැනලා ඒකේ පොල්ගස් 50ක් කාලා දෙනවා. පුවත් කිහිපයක් ලුහුණින් දකිමු දැන්. ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වුණා. මෙවර පෙරහැර පැවැත්වුණේ 95 වන වරටයි. අලියතුන් නොමැතිව දේවදූත පෙරහැර සංවිධාන කර තිබීම විශේෂත්වයක්. මීට සමගාමීව ලලාට ධාතු පූජාවද සිදු කෙරුණා. පෙරහැර නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියා. මංගල රජමහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පින්කම සංවිධාන කෙරුණේ. ලංකා බැංකුවේ 80 වන සංවත්සරයේ නිමිත්තෙන් අපේක්ෂා රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. රුපියල් ලක්ෂ 17කට වැඩි වටිනාකමකින් යුත් උපකරණ මෙහිදී පිරිනැමුණා. ලංකා බැංකුවේ නගර ශාඛාවේ සේවය කර විශ්‍රාමගත් සේවකීන් පිහිටුවාගත් ලංකා බැංකුවේ මහගෙදර සුහද සංසදයයි මෙම පරිත්‍යාගය සිදු කළේ. අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. ඒ සමගින් ITN දිවාපුවත් අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk